ආයුබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිතේ හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමොල්ල ප්‍රථමයෙන් පුවත් සරස්තල ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි සියත ටීවී අද දින ළමයින් වෙනුවෙන් වෙන් කරයි මසකට අධික කාලයක් දිවයින පුරා පැවති නිරෝධායන ඇඳිරි නීතිය ඉවතට සීමාවන්ට යටත්ව රට විවෘත කරයි නගර වෙත ජනතාවගේ පැමිණීමේ වර්ධනයක් ඉදිරි සති දෙකට අනුව තවදුරටත් සීමා පැනවීම හෝ ඉවත් කිරීම ගැන තීරණය කරනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කියයි අනුමත නොකළ ඖෂධයක් කොවිඩ් රෝගියෙකුට ලබා දීමෙන් බ්‍රසීලයේ රෝහලකට විශාල බන්දියක් ගෙවීමට සිදු වෙයි කාබනික පොහොරින් වගා කරන්න ගොවීන් 481,000කට සහනාධාර පළමු වාරිකය ගෙවා අවසන් රාජ්‍ය ඇමති ශෂේන්ද්‍ර කියයි කාබනික පොහොරින් වගා කරන්න අපේ රටේ ගොවි බිම් තාමත් සූදානම් නැහැ නාමල් කරුණාරත්න කියයි මහා බැංකු අධිපති කබ්‍රාල් සයමාසික පෙරදැක්ම එළිදක්වයි අත්‍යවශ්‍ය නවන භාණ්ඩ ආනයනයට රජය පනවා තිබූ මූල්‍ය තැන්පතු සීමාවන් ඉවත් කරයි ප්‍රථමයෙන් දේශීය පුවත් ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි මෙවර ලෝක ළමා දින තේමාව සියල්ලට පෙර දරුවන් යන්නයි අප සියත නාලිකාවද අද දිනේ වෙන් කරන ලද්දේ ළමයින් වෙනුවෙන් පමණයි දරුවන්ගේ හඬට ඉඩදීම අපේ අරමුණයි එක්දහස් නවසිය පනස් හතරේදී රටවල් දහතුනක් ළමුන් වෙනුවෙන් දිනයක් ප්‍රකාශ කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මේ සඳහා නොවැම්බර් 20 දිනය තෝරාගත් අතර සෑම රටකටම ළමුන් සඳහා දිනයක් තෝරා ගැනීමට අවසර ලබා දුන්නා. ඒ අනුව අපේ රටේ ඔක්තෝබර් 1 වනදා ලෝක ළමා දිනය සමරනු ලබනවා. අද දින ලෝක ළමා දිනයේ ශ්‍රී ලංකාවේ තේමා පාඨය වනුයේ සියල්ලටම පෙර දරුවන් යන්නයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක ළමා දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ ප්‍රගතිශීලී රජයක් වශයෙන් සුරක්ෂිත පරිසරයක් තුළ ඔබේ දරුවාට අවශ්‍ය සේවා පහසුකම් සහ අවස්ථා සලසා දීම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය පරිදි යථාර්ථයක් බවට පත් කරමින් සිටින බවයි. එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ලෝක ළමා දිනය සම්බන්ධයෙන් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා නිවසට සීමා වී සිටින දරුවන් මානසික පීඩාවන්ට ලක් නොවන අයුරින් රැකබලා ගැනීමට උනන්දු වන ලෙසට වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටින බවයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ළමා දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. මේ මහතා පවසන්නේ දරුවන් සම්බන්ධයෙන් සකසා ඇති විශ්ව ළමා අයිතිවාසිකම් සම්මුතියට අනුව දරුවන්ට වෙනස් කොට නොසැලකීම දරුවාගේ උපරිම යහපත පැවැත්ම හා සංවර්ධනයට ඇති අයිතිය ළමයාගේ අදහස් වලට ගරු කිරීම යන මූලධර්ම සුරක්ෂිත කිරීම කිසිම හේතුවක් මත උල්ලංඝනය නොකළ යුතු බවයි. මෙතර රජය විසින් ළමයින් වෙනුවෙන් ලෝක ළමා දිනයට සමගාමීව අද දින විවිධ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. ලෝක ළමා දිනය වෙනුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විශේෂ වැඩසටහන ඔක්තෝබර් මාසයේ 5 වනදා උදෑසන 10ට ජාතික ළමා ආරක්ෂක අධිකාරී කාර්යාලයේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ජාතික ළමා අපයෝජන පිළිබඳ දත්ත පද්ධතිය මේ ඔක්තෝබර් 5 වනදා එළිදැක්වීමට බලාපොරොත්තු වෙනවා. දැන් අපි වැඩි වශයෙන් අවධානය යොමු කරන්න තීරණය කරලා තියෙන්නේ මෙන්න මේ විදේශ ගත වෙච්ච ආදරණීය රත්තරන් අම්මගේ සහෝදරියගේ ආදරණීය දූ පුතා ගැන මේ රටේ. එනිසා අපි විවිධ වැඩසටහන් දැන් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි හිතනවා ඉදිරියේදී අපිට හොඳ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි මේ දේවල් සමහර වෙලාවට මීට ඉස්සෙල්ලත් මාධ්‍ය තුල ඇවිල්ලා ප්‍රකාශ කරලා ඇති. හැබැයි අවුරුදු කීපයක් ගියාට පස්සේ බැලුවම ක්‍රියාත්මක කරපු ආකාරය නැහැ. හැබැයි මාධ්‍ය සම්දර්ශන නම් ගිහිල්ලා ඇත. ළමේකුත් හරියට මලක් වගේ, මල් පොහට්ටුවක් වගේ. හැබැයි කවුරු හරි කෙනෙක් මෙතනින් මේ නටුව මෙහෙම කඩලා දැම්මොත් ලෝකේ ඉන්න හොඳම උද්භිද විද්‍යාඥයා ආවත් මං හිතන්නේ මේක ආයිත් ඉබේට පිපෙන මලක් බවට පත් කරන්න පුළුවන් වෙයි කියලා. මොකද ඒක එතනින් කඩලා තියෙන්නේ. මේ මලට ස්වභාවිකව ඒ විදිහටම පිපෙන්න දෙන්න. පිපෙන එක කවුරු හරි නවත්තන්න උත්සාහ කරනවා නම් අන්න ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක
ක්‍රියාත්මක කරන්න ඒ වගේම මේ මල් මෙහෙම නටුවෙන් කඩන එක නවත්තන්න වැළැක්වීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න දැන් මේක තමයි අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ මේ අතර සියත ටීවී අප නාලිකාවද අද දින ළමයින් වෙනුවෙන් වෙන් කර තිබෙනවා. ඒ අනුව අද උදෑසන විකාශය වූ සියත පියුම්විල වැඩසටහනද වෙන්ුණේ ළමයින් වෙනුවෙන්. සාමාන්‍ය අපිට මේ කාඩ් පැක් එකක් කිව්වම සාමාන්‍ය මැජික් ශිල්පියට අත්‍යවශ්‍ය දෙයක් නේ. ඉතින් මම කාඩ් පැක් එකක් අද ගේන්න తీරණය කරා. ඔයගොල්ලන්ට පේන සම්පූර්ණ කාඩ් එකිනෙකට වෙනස්. එකිනෙකට වෙනස් කාඩ් පැක් එකක් තියෙනවා. එමෙන්ම අද උදෑසන දරුවන් වෙනුවෙන් වැඩසටහන් රාශියක් පැවැත්තුණා. අද පස්වරුවේද සියත ටීවී අප නාලිකාව දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් සහ චිත්‍රපටයක්ද සූදානම් කර තිබෙනවා. අද රාත්‍රියේ පැවැත්වෙන ස්ටාර් වෝස් වැඩසටහනද වෙන් කර ඇත්තේ ළමයින් වෙනුවෙන්. එමෙන්ම අද ලෝක වැඩිහිටි දිනයද ළමා දිනයට සමගාමීව පැවැත්වෙනවා 1982 වියනාහිදී පැවති ලෝක වැඩිහිටි දින මතය සම්බන්ධයෙන් පැවති සමුළුවක ගත් තීරණයක් අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක වැඩිහිටි දිනය නම් කර තිබෙනවා මෙවර ශ්‍රී ලංකාවේ වැඩිහිටි දින තේමා පාඨය වනුයේ සියලු වයස්කාණ්ඩ සඳහා ඩිජිටල් තාක්ෂණය යන්නයි අත්‍යවශ්‍ය නොවන බහඬ ආනයනයට පනවා තිබූ මූල්‍ය තැන්පතු සීමාවන් වහම ඉවත් කිරීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා. එහෙත් ව්‍යාපාරිකයන් සහ ආනයනකරුවන් දැඩි වගකීමෙන් ක්‍රියා කළ යුතු බවයි අද පෙරවරුවේ මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රල් මහතා ප්‍රකාශ කළේ. ඒ ඉදිරි 6 මාසයේ සඳහා වන මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් මම මේ අවස්ථාවේදී බොහොම පැහැදිලිව කියන්නට අවශ්‍යයි NRFC සහ RFC ගිණුම් වලට කිසිදු වෙනසක් මහ බැංකුව කරන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ රජය කරන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ ඒ පදනම මත මේ රටේ ආයෝජනය කරලා තියෙන සීලු දෙනාට කිසිම වෙනසක් නැතුව මේ කටයුතු කරන්න පුළුවන් කියන එක මම බොහොම පැහැදිලිව මේ අවස්ථාවේදී කියන්නට කැමතියි ආනයන කරුවන්ට විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා Tamanට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ආනයන කිරීමට උත්සාහ කරන්නට එපා මොකද එහෙම කරන්නේ නැතුව දැනට තියෙන තත්ත්වය අනුව කරගෙන ගියා නම් හැමෝටම ඇති වෙනට දේශ විනිමය තිබෙනවා අපිට ඒ කටයුතු බොහොම පහසුවෙන් කරන්න පුළුවන් වෙනවා ඉතින් ඒ නිසා ඒ ගැනත් මතක තියාගන්න අපි දැනට පනවලා තිබෙන cash margins import කිරීම සඳහා විශේෂයෙන්ම අපි පනවලා තිබුණා non essential non urgent items කියලා ඒවා අද දින සිට අපි lift කරනවා කියලා කියන්න අවශ්‍යයි ඔබතුමන්ලාට ඒ ආනයන කිරීමට අවස්ථාව තිබෙනවා ඒ අවස්ථාව තිබුණත් ඒ අවස්ථාවෙන් වගකීමකින් කටයුතු කරන්න කියලාත් මම ඉල්ලීමක් කරනවා. අපි සියලු දෙනාම තේරුම් ගන්නට අවශ්‍යයි. අපි මේ යන ගමන අපි යා යුත්තේ එකතු වෙලා. පාර්ශ්වකරුවන් සමහර විට විවිධ අදහස් තියෙන්නට පුළුවන්. විවිධ අයට අරමුණු වෙනස් වෙන්නට පුළුවන්. ඒ වෙනස් වුණත් අපිට ඒක අරමුණක් තියෙන්නට ඕනේ රට වෙනුවෙන්. අපි මේ කාලය තුලදී වගකීමකින් ඒ කටයුතුට නිරත වෙන්න ඕනේ කියන එකත් මම මේ අවස්ථාවේදී මතක් කරලා දෙන්නට කැමතියි. 2022 අවසන් වෙන විට අපේ රට අලුත් මාවතකට හැරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපිට ඒ කරන යන වැඩ කටයුතු සියල්ලම ඉතාමත් පැහැදිලි ලෙස අපිට ඉදිරියට යන්න පුළුවන් කියන එක තමයි අපේ මතය. මාසයකට අධික කාලයක් දිවයින පුරා පැවති නිරෝධායන ඇඳුර නීතිය අද අලුයම 4ට ඉවත් කෙරුණා. ඒ සෞඛ්‍ය සීමාවන්ට යටත්වයි. ඉදිරි සති දෙක තුළ ජනතා හැසිරීම මත තවදුරටත් සීමාවන් පැනවීම හෝ ඉවත් කිරීම පිළිබඳ තීරණයක් ගන්න බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසල ගුණවර්ධන මහතා පවසන්නේ. දින 41ක කාලයක් පැවති නිරෝධායන ඇඳුර නීතිය අද අලුයම 4ට ඉවත් කෙරුණා. රට තුල පැවති COVID-19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අගෝස්තු මස 20 වනදා රාත්‍රී 10 සිට දිවයිනම ආවරණය වන පරිදි නිරෝධායන ඇඳුර නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළා. නිරෝධායන ඇඳුර නීතිය ඉවත් කිරීමෙන් පසු අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ නිකුත් කර තිබුණා. නිරෝධායන ඇඳුර නීතිය වතුවද පළත් අතර සංචරණ සීමා තවදුරටත් අකණ්ඩව ක්‍රියාත්මකයි. ඒ අනුව අත්‍යවශ්‍ය නොවන සියලුම ගමන් සඳහා දිනපතා රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා අවසර හිමි නොවන අතර මහජන රැස්වීම පැවැත්වීම තවදුරටත් තහනම් කර තිබෙනවා. පොදු ප්‍රවාහනයේදී ආසන ධාරිතාවයට පමණක් මගින් රැගෙන යා යුතු අතර පොදු ප්‍රවාහන කටයුතු සඳහා වායු සමනය කළ රථ වාහන භාවිත නොකළ යුතු බව අදාළ මාර්ගෝපදේශ මාලාවේ සඳහන්. ආයතනවලට කැඳවන සේවකයන් ගණන සීමා කළ යුතු අතර හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීමට දිරිමත් කළ යුතු බව මාර්ගෝපදේශ මාලාවේ
වෙනවා. ඒ අනුව රැකියා සෞඛ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා මිලදී ගැනීමට පමණක් නිවසින් පිටව යාමට අවසර හිමි වෙනවා. නිවසවල පැවැත්වෙන සුළු සාදෑතුළු ගෘහස්ත එළිමහන් උත්සව හා එක් රැස්වීම සඳහා අවසර හිමි වන්නේ නැහැ. ලබන 15 වනදා දක්වා විවාහ මංගල උත්සව ලියාපදිංචිය පුත්කලින් දස දිනකගේ සහභාගීත්වයෙන් සිදු කළ හැකි අතර 16 වනදාට පසුව විවාහ මංගල උත්සව පැවැත්වීමට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව උත්සව ශාලාවේ ඇතුළත් කරගත හැකි පුත්කලින් ගණනින් 125ක් පිරෙන ආකාරයට උපරිමය පුත්කලින් 50කට සීමා වන පරිදි එම උත්සව පැවැත්විය හැකි නමුත් මත්පැන් භාවිතයට අවසර හිමි නොවන බවයි මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ. කොවිඩ් ආසාදිත නොවන පුත්කලෙකු අවමංගල්‍ය අවස්ථාවකදී දේහයේ මුදාහැර පැය 24ක් තුළ අවසන් කටයුතු සිදු කළ යුතු අතර ඕනෑම වේලාවක සිටිය හැක්කේ පුත්කලින් දස දිනක පමණක් බව මාර්ගෝපදේශ මාලාවේ සඳහන්. පළමු වනදා සිට 15 වනදා දක්වා අවන්හල් තුළ ආහාර පරිභෝජනයට අවසර හිමි නොවන අතර 16 වනදා සිට 130ක් පිරෙන ආකාරයට ගණදෙනුකරුවන් ඇතුළත් කර ගැනීමේ හැකියාව පවතිනවා. සාප්පු සිල්ලර වෙළඳසැල් සුපිරි වෙළඳසැල් ඇතුළු වෙළඳසැල් සඳහා පවතින ඉඩ ප්‍රමාණයෙන් 10%ක් පිරෙනසේ ගණදෙනුකරුවන් ඇතුළත් කරගත හැකි අතර ඔක්තෝබර් 16 වනදායින් පසු එම ප්‍රමාණය 20%ක් දක්වා ඉහළ නැංවෙනවා. බාබර් සහ රූපලා වන්‍යාගාර විවෘත කිරීමේ හැකියාව පවතින අතර වේලවන් වෙන් කර ගැනීමෙන් පසු ඒ සඳහා පැමිණිය යුතු බව මාර්ගෝපදේශ මාලාවේ සඳහන්. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කරන පරිදි 200ට අඩු ළමුන් සහිත පාසල් පළමුව විවෘත කිරීමට නියමිත අතර පෙර පාසල් ළමුන් ගණනින් 150ක ධාරිතාවයකින් ක්‍රියාත්මක විය හැකි. විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනද ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව ආරම්භ කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. සිනමා ශාලා ප්‍රදර්ශන සහ සම්මේලන උපකාරක පන්ති අනාදිය සඳහා තවදුරටත් අවසර හිමි වන්නේ නැහැ. මේ අතර රට විවෘත කිරීමෙන් පසු වර්තා වන ආසාදිතින් සහ කොවිඩ් මරණ සැලකිල්ලට ගනිමින් තවදුරටත් සීමාවන් පැනවීමට හෝ නව සීමාවන් පැනවීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සලකුණ වර්ධන මහතා ප්‍රකාශ කළා. මෙම සීමාවන් ඇතුළත විවෘත කරද්දී එම සති දෙක ඇතුළත වර්තා වෙන රෝගීන් ප්‍රමාණය වර්තා වෙන මරණ ප්‍රමාණය අනුව ඕනෑම මොහොතක අපි නැවත වරක් අපි සීමාවන් වැඩි කරන්න හෝ නැත්නම් වෙනත් සීමාවන් දාන්න අපි හැකියාව තියෙනවා. නමුත් අපි කරුණාකර මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ආරක්ෂා වෙන එක තමයි අපි කළ යුත්තේ. මේ සංචරණ සීමා ලිහිල් කිරීම මගින් අපිට මතුවෙන්න පුළුවන් බරපතල තත්ත්වය ඇතිවන්නට ඉඩ නොදී කටයුතු කිරීමට අපි සියලු දෙනාටම වගකීමෙන් කටයුතු කිරීමට මේක හොඳම අවස්ථාවක්. දැන් අපි කේතු ආරක්ෂිත ක්‍රියාවලියන් වලට අවධානය යොමු නොකර जनाकीर्ण රාජ්‍ය සේවයේද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර සේවකීන් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව සිය රැකියා ස්ථාන වෙත පැමිණි බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. අද කොවිඩ් කතාව අප අවසන් කරන්න තීරණය කළේ පොන්චි ස්වාමීන් වහන්සේ නමකගෙන්. මේ වේලුවේ සිරි වචිර පොඩි හමුතුරුව. උන්වහන්සේ වැඩවසන්නේ වාද්දුව මොල්ලිගොඩ දෙකම්පද රජ මහ විහාරයේ. සෙල්ලම් වයස සවි දෙයි හොඳ දිවියකට 365ම අප වැනි උදවියට දිය යුතු ළමා දවසක් යයි හැඟුම පිට ඇයි හිර කළේ වාසරෙහි එක දවසකට පසුගිය සමයේ වැඩි පුර ගියේ රෝහලට දුම්බර කාලයක් විය
සිය සමග එලායට රැකවල් යෝදා ගැලපෙන ලෙස කාලයට ආයෙත් යන්න දෙන්න කොමගේ පාසලට පාසල් ගෝසින් දිවි ජයගෙන සහයෝගෙන් රට දැය රැක ගනිමු ජාතික අනුරාගෙන් අදහස පිළිගන්න දෙන පොඩි කවියාගෙන් සුරැකෙමු කොහේ ගියත් කොවිඩ් රකුසාගෙන් ඔබ සැමට තෙරුවන් සරණයි දැන් කොවිඩ් ලෝක තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාව ජපානය දේශීය කොවිඩ් එනත් අත්හදා බැලීමට සූදානම් වනවා. ලබන මාසයේ වන විට නව කොවිඩ් මර්ධන එනත අත්හදා බැලීමට හැකි බව එරට ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන මිට්සුබිෂි ටනාබේ ආයතනය පවසනවා. ජපානයේ දේශීය කොවිඩ් මර්ධන එනත මේ වන විට කැනඩාව සහ අමරිකා එක්සත් ජනපදයේ තුලද සායනිකව අධ්‍යයනයට ලක්වමින් පවතින බවයි මිට්සුබිෂි ටනාබේ ආයතනය පවසන්නේ. මෙම එනත සතිපහකට අඩු කාලයක් තුල නිපදවීම සහ අඩු උෂ්ණත්වයක් යටතේ ගබඩා කිරීමට හැකිවීම විශේෂත්වයක්. ලබන වසර වන විට එනතට අවශ්‍ය අනුමැතියද ලබා ගන්නා බවයි සමාගම මාධ්‍යට පවසා ඇත්තේ. මේ අතර ජපානය එරට තුල ක්‍රියාත්මක වූ හදිසි තත්ත්වය ඉවත් කරමින් සිටිනවා. ටෝකියෝ හා ඔස්කා ඇතුළු ප්‍රාන්ත 19ක හදිසි තත්ත්වය ඊයේ ඉවත් කෙරුණා. ප්‍රාන්ත අතර සංචාරයේදී කොවිඩ් PCR පරීක්ෂණ අනිවාර්ය කර තිබෙනවා. ගුවන්තොටුපළ ආශ්‍රිත PCR පරීක්ෂණ තවදුරටත් නොමිලේ සිදු කරන බවයි ජපන් බලධාරීන් පවසන්නේ. අනාගත අභියෝග ජය ගැනීමට එන්නත්කරණය වේගවත් කරන අතරම සෞඛ්‍ය පහසුකම්ද තවදුරටත් දියුණු කරමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කොවිඩ් එනත ලබා දීම අතින් තවදුරටත් අප්‍රිකානු රටවල් බරපතල මන්දගාමී ස්වරූපයක් පෙන්눔 කරන බවයි වාර්තා කරන්නේ. අප්‍රිකානු රටවල් 54න් රටවල් 15කම ජනගහනයෙන් තවමත් එන්නත් ලබා දී ඇත්තේ 10%කටත් අඩු සංඛ්‍යාවකට බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. අප්‍රිකානු රටවල සමස්ත එන්නත්කරණය තවම පවතින්නේ 2%ක සීමාවෙයි. කොවිඩ් රෝගියෙකුට අනුමත නැති ඖෂධ ලබා දීම නිසා බ්‍රසීලයේ රෝහලකට විශාල වන්දියක් ගෙවීමට සිදුව තිබෙනවා. ඒ මුදල ඇමරිකානු ඩොලර් 37 ලක්ෂයකට වැඩි. කොවිඩ් ආසාදිත රෝගියාට අනුමත නැති ඖෂධයක් රහසිගතව අත්හදා බැලීමට මෙම රෝහල ක්‍රියා කර තිබෙනවා. අනතුරුව අසාධ්‍ය වූ රෝගියා වෙනත් රෝහලකට මාරු කර යැවීමෙන් පසුවයි ජීවිතය ගලවාගෙන ඇත්තේ. අනුමත නැති මෙම ඖෂධ ලබා දීම හෙළිදරව් වීමත් සමග රෝගියාගේ පවුලේ අය අධිකරණ ක්‍රියාවලියක් යොමු වී තිබෙනවා. ඒ අනුව වහාම මෙම රෝගියාට වන්දි ගෙවන ලෙසයි එරට අධිකරණය නියෝග කර ඇත්තේ. මහා කන්නේ කාබනික පොහොර භාවිත කරන ගොවීන් 481,000කට රජයේ සහනාධාරයේ මෙවන විට ලබා දී අවසන් බව රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා. කාබනික පොහොර භාවිතයෙන් පමණක් වගා කරන්න අපේ රටේ ගොවිබිම් තවමත් සූදානම් නැති බවයි මේ අතර සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණරත්න මහතා පවසන්නේ. රසායනික පොහොරවලින් තොරව කාබනික පොහොර පමණක් භාවිතා කරමින් සිය වගාවන් සිදු කරන ලෙස රජය විසින් මෙරට ගොවීන්ට අභියෝගයක් ලබා දුන්නා. දැන් මේ අභියෝගයට මාස කිහිපයක් ගත වෙනවා. ඇතැම් ගොවීන් කාබනික පොහොර නිෂ්පාදනය කළා. සමහර ගොවීන් කාබනික පොහොර භාවිතා කරලා සරු අස්වැන්නක් ලබා ගත්තා. තවත් සමහර ගොවීන් පිරිසක් තවමත් රසායනික පොහොර ඉල්ලල හඬා වැටෙනවා. කෙසේ වෙතත් මේ වන විට මහකන්නේ වගා කරන සියලු ගොවීන්ට කාබනික පොහොර ලබා ගැනීම මෙන්ම නිෂ්පාදනයට අදාළව රජය මගින් ගොවීන් වෙත ලබා දෙන රුපියල් 12,500 දීමනාවේ පළමු වාරිකයේ වන රුපියල් 7,500ක මුදල ගොවීන් 481,000කට ගෙවා අවසන් වෙති බව රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. දේශගුණික විපර්යාසයන්ට විසඳුම් සහිත හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායි රාජ්‍ය අමාත්‍ය අනු කොමිටුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කර තිබෙනවා. මේ යටතේ නැගෙනහිර පළාතේ ගොවීන් සඳහා පමණක් මේවන විට බෙදා හැර ඇති මුදල රුපියල් මිලියන 1000 ඉක්මවා ඇති බවටයි මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමේදී තොරතුරු අනාවරණය වී තිබෙන්නේ. කෙසේ වෙතත් මහකන්නේ කාබනික පොහොරවලින් වගා කරන්න අපේ රටේ ගොවිබිම් තවමත් සූදානම් නැති බවයි සමහර
समस्त लंका गोविजन सम्मेलने सभापति नामल करुणारत्न महता पवसानी පොච්චර දුරට සූදානම්ද අන්නි සූදානම් ගොවියෝ ඉදිරිපත් කෙරුවොත් ආණ්ඩුවට අපි කියනවා ගොවියෝ ලක්ෂයක් හොයාගන්න බෑ අදත් පොහොර ගැටලුවෙන් පීඩා විඳින ගොවින් මාධ්‍යට සිය දුක කිව්වා බැරි වෙලාවත් ඊගාව පාර අස්සන්න අඩු වුණොත් කවුද මේකේ වගකීම ගන්න කුෂ්කර මැතිතුමා ප්‍රමුඛ රජයේ වගකීම බාර ගන්න ඕනේ කාබනික පොහොර ගේනවද නැද්ද ඒවා පරිහරණය කොහොමද කිසිම විධිමත් වැඩපිළිවෙලක් මේකේ නැහැ අධිකරු ජනාධිපතිතුමනි ඔබතුමාගේ දැක්ම හොඳයි ක්‍රමයේ වැරදි මහකන්නේ ගොවිතන අවුල් කරොත් කුෂ්කර්ම දෙපාර්තමේන්තුව බේන්තුව මේ රට 2022 දෙසැම්බර් වෙනකොට බඩගින්නේ මර රටක් බවට පත් වෙනවා මේ කන්නට අවශ්‍ය පොහොර මෙට්ටිට්ටම් 50000ක් බීකලා පිටිතරක් ඕනේ රජය කරන්නේ මොකද්ද ජාව අරන් කරලා අපි ওই ගුණලා ඔවුන්ගේ මඩිතර කරගෙන රසායනික පොහොරසා කාබනික පොහොර සංකල්ප ඇතුළ ගියොත් මේ සාර්ථක කරගන්න පුළුවන් ඇති වුණොත් 1974 මේ රට සිදු වූ දේ වෙන එක ඒකාන්තයෙන් සිද්ධ වෙනවා අසං අපේ දුක සමං විභීෂණ විෂ්ණු කතරගම දෙවිඳුන්නේ තෙදිම්බලෙන් බහු ජාතික ලොක්කොයි අපේ පොහොර අයිතිය ගන්නේ මෙහි ලොකු වැත්තොත් නුන් අත නූලෙන් රූකඩ සෙල්ලම් පෙන්වන්නේ කවුද රැකෙන්නේ කවුද නැසෙන්නේ ජවාරං හොරු තර වෙන්නේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.